अप मेम वीडियो मगिन सोजे MCZJ 8500C महान मशीन एकलस्करण आकार पिलिबंद अवबोध्यक लबा देन्नेमु मेम पियवर अनुगमने किरीम मगिन तनि पुद्गलेकुट पहसुवेन मेम एकलस् किरीम कलहक स्टैंड एके मेम कोटस देक एकक तुलट एकक यन आकारयट तबागेन ඇතුළත ඇති කොටසේ යට විවර තුලින් යන ආකාරයට ඇන දෙක දමා මෙම කොටස පහත් කර ගන්න. දැන් පිටුපසින් මේ ආකාරයට මෙම ප්ලේට් කොටස දමා ඇන තද කර ගන්න. ඒ ආකාරයටම අනෙක් කොටස් දෙකත් සවි කර ගන්න. මෙම සෝජේ ලෙස සඳහන් කොටස මෙම පාද කොටස් දෙකේ යට ඇති සිදුරු වලට සමපාත වන ලෙස තබා එන හතර දමා අතින් තද කර ගන්න. දැන් මෙම ස්කෑන් දෙකේ පාද ඉහළට සිටින සේහරවා මෙම කොටසේ දෙපස ඇති කට්ට කොටස් ස්ටෑන්ඩ් එකට ඇතුළතින් සිටින සේ තබන්න. එහිදී මෙම පාද සවිවන හතරැස් කොටසේ සිට අඟල් දෙකක පමණ පරතරයක් තබා ගන්න. දැන් මෙම සුදු යකඩ ප්ලේට් කොටස මෙම විවරයට ඇතුළතින් හරස් අතට දමා එන දමා තද කර ගන්න. ඒ ආකාරයටම අනෙක් පසත් සවි කර ගන්න. දැන් මෙම පැඩලයේ කාපට් එක තිබෙන පැත්තේ සිට බලන විට වම් පස ධාරයේ සිට කෙලින් එන පරිදි මෙම කොටස තබා එන දමා තද කර ගන්න. මේ ආකාරයට ඉහළ සිට බලන විට වම්පස කෙළවරේ ඇති මෙම විවරයට වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට මෙම සුදු යකඩ කොටස බෝල්ට් ඇන ආධාරයෙන් විවරය මැදට සිටින ලෙස අතින් සවි කර ගන්න. එහිදී මෙම සුදු යකඩ කොටසේ පින් එක මැෂින් එක දෙසට තිබේදයි බලන්න. සුදු යකඩ කොටස සවි කළ විවරයේ සිට හතරවන විවරයටත් वीडियो वे पेन्वा एति आकारेट तवत सुधु यकड़ कोटसा सविकरगन एहिदी मेम पिन कोटस अपि कलिन सविकरगत सुधु यकड़ कोटस देसेट सितिन से अतिन सविकरगन देन अप कलिन सविकल सुधु यकड़ कोटसे एन यतुरु आधारेन होंदिन तदकरगन එවිට ඉහළ සිට බලන විට විවරය හරහා මේ ආකාරයට දිස්වේ. දැන් පැඩල් එක වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට සුදු යකඩ කොටස් වලට සම්බන්ධ කරගන්න. දැන් පැඩල් එක මේ ආකාරයට පහසුවෙන් ක්‍රියා කිරීමට හැකි දෙයි බලා යතුරු ආධාරයෙන් මෙම ඇනය තද කර ගන්න. මෙම කොටස් වලට මේ ආකාරයට නට්ටමා
ස්ටෑන්ඩ් එකට සවි කරගන්න. ඒ ආකාරයට කොටස් හතරම සවි කරගන්න. මේ මෑන හතර යතුරක් ආධාරයෙන් හොඳින් තද කරගන්න. මැෂින් එක එකලස් කිරීමේදී එම භූමියට හෝ ටයිල් වලට කිසිදු හානියක් නොවිය යුතුයි. එම නිසා පහත පියවර අනුගමනය කිරීම මගින් එම හානිය අවම කරගත හැකියි. මැෂින් එක ඇති පෙට්ටිය මතින් මේ ආකාරයට ටේබල් ටොප් එක තබාගෙන මෙම සිදුරු තුලට මෙම සුදු යකඩ ඇන දමා මිටියකින් ගසා තද කරගන්න. දැන් මේ ආකාරයට ටේබල් ටොප් එක පෙරලා ගන්න. මෝටරය මේ ආකාරයට තබාගෙන මෙම රබර් බුෂ් වල ලෝහ කොටස මෝටරය දෙසට සිටිනසේ මෙම රබර් බුෂ් මෝටරයට සවි කරගන්න. දැන් මෝටරය අප කලින් සවි කරගත් සුදු යකඩ ඇනවලට සම්බන්ධ වන සීමේ ආකාරයට දමාගෙන ඇන දෙකක් ඇති පැත්තට හේතු වන ආකාරයට මෝටරය මේ ආකාරයෙන් පසෙකට කරගන්න. දැන් මෙම විශාල වොෂර් එක දමා ඒ මතට ස්ප්‍රින් වොෂර් එක දමා නට් එක දමා ගන්න. ඒ ආකාරයටම ඇන තුනටම නට් දමා තද කරගන්න. දැන් මෙම ස්විච් කොටස මේසයේ මෙම කෙළවරින් තබා ගන්න. එහිදී මේසයේ මෙම දෙපස සිට අඟලක පමණ දුරක් සිටිනසේ තබා ගන්න. දැන් ඇලිස් කටුවක් ආධාරයෙන් සිදුරු කරගෙන මෙම ස්කුරුක් වැන දමා තද කරගන්න. ඒ ආකාරයට ඇන දෙකම තද කරගන්න. මේ ආකාරයට මෝටරයේ වයරය මේසයට තබා දී ඇති ඇන සහිත ප්ලාස්ටික් ක්ලිප් යොදා ගනිමින් මිටියක් ආධාරයෙන් මේසයට සවි කරගන්න. ප්ලග් එක ඇති වයරයත් ස්විචයේ සිට අඟල් 3ක් පමණ දුරින් මේසයට සවි කරගන්න. මෝටරේ ඇති මෙම ඇන දෙක ගලවාගෙන මෙම ගාඩ් කොටස දමා නැවතත් ඇන දෙක දමාගෙන ගාඩ් කොටසේ මෙම විවරය ඇනය ආසන්නයටම ගෙන ඇන දෙකම තද කරගන්න.
දැන් මෙම ලාච්චුව ටේබල් ටොප් එකේ මෙම කෙළවරින් තබා ගන්න. මෙම දෙපස සිට අඟල් එකහමාරක් දෙකක් පමණ දුරකින් සිටිනසේ ධාරයට සමාන්තරව ලාච්චුව ස්ථානගත කර ගන්න. දැන් මෙම ප්ලාස්ටික් පටි කොටස් තබා කුඩා ස්කෲප් වෙන ආධාරයෙන් ටේබල් ටොප් එකට සවි කර ගන්න. ස්ටෑන්ඩ් එකගෙන ටේබල් ටොප් එක මතින් මේ ආකාරයට තබන්න. එහිදී ස්ටෑන්ඩ් එකත් මේසේ ධාරය සහ ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එක සවි කිරීමට ඇති මෙම සිදුරත් අතර අඟලක පරතරයක් සහ ස්ටෑන්ඩ් එක ටේබල් ටොප් එකට සමාන්තරව සිටින ලෙසත් තබා ඇලිස් කටුවක් භාවිතයෙන් සිදුරු කර ස්කෲප් වෙන යොදා සවි කරගන්න. ඒ ආකාරයට ටේබල් ටොප් එකට එන හතරම සවි කරගන්න. දැන් මෙම සුදු යකඩ කොටසගෙන එහි එක් පසෙක ඇති නට් එක ගලවා ගන්න. දැන් එය පැඩලේ මෙම ස්ථානෙට දමා නට් එක තද කර ගන්න. දැන් මෙම කොටසේ අනෙක් කෙළවර ඇති නට් එක ගලවා මෝටරේ ඇති මෙම සිදුර තුලින් දමා නැවතත් නට් එක දමා යතුරක් ආධාරයෙන් තද කර ගන්න. මෙම මැද ඇති නට් එක බුරුල් කර අපට අවශ්‍ය ආකාරයට ෆුට් එක ඇඩ්ජස්ට් කර තද කරගන්න පුළුවන්. මැෂින් පෙට්ටියේ මැදට ආසන්න වන ආකාරයට මෙලෙස තබාගත් විට පහසුවෙන් තනිවම මේ ආකාරයට ටේබල් ස්ටෑන්ඩ් එක කෙලින් කරගන්න පුළුවන්. මෙම රබර් කොටස මෙම ස්ථානයට දමා කුඩා එන මගින් මේ ආකාරයට හොඳින් සවි කරගන්න. ඒ ආකාරයටම අනෙක් රබර් කොටසත් මේසයට සවි කරගන්න. ඔයිල් බාත් එකේ ඇති මෙම රබර් කොටස් ගලවා ඉවත් කර වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට මෙම රබර් කොටස් සවි කරන්න. ඒ ආකාරයට රබර් කොටස් හතරම සවි කළ පසු ඔයිල් බාත් එක ටේබල් ටොප් එකට මේ ආකාරයට සම්බන්ධ කරගන්න. We'll be right back.
එසේ සවි කළ පසු රබර් කොටස් සහ මේස පෘෂ්ඨය එක මට්ටමක තිබේදයි බලන්න. මෙම කොටස ඔයිල් බාත් එකේ මෙම සිදුර තුලට දමා ගන්න. මෙම කාන්දම මෙම ස්ථානයට දමා ගන්න. මැෂින් එක ඔයිල් බාත් එක උඩින් මේ ආකාරයට තබා ගන්න. මෙම සුදු යකඩ කොටස මැෂින් එකේ පැත්තක් ඔසවා මෙම සිදුර තුලට දමාගෙන මේ ආකාරයට රබර් එක තුලට තද කර ගන්න. ඒ ආකාරයටම අනෙක් පසත් සවි කර ගන්න. මෙම වීල් එකේ ඇතුළත ඇති මෙම ඇන දෙකෙන් වම් පස ඇති ඇනය ශාෆ්ට් එකේ ඇති කට්ට කොටසට කෙලින් සිටිනසේ වීල් එක දමා ගන්න. එහිදී ශාෆ්ට් එක සහ වීල් එකේ මෙම ධාරය අතර මෙවැනි පරතරයක් සිටිනසේ තබා ඇන දෙකම තද කර ගන්න. මෙම ප්ලාස්ටික් කොටස මේසේ ඇති මෙම සිදුරට සවි කර ගන්න. හෑන්ඩ් වීල් එකට මේ ආකාරයට බෙල්ට් එක දමා මැෂින් එක ඔසවා බෙල්ට් එක මෝටරේට දමාගෙන නැවතත් මැෂින් එක පහත් කර ගන්න. බෙල්ට් එකේ ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් කිරීම සඳහා මෙම ඉහළ ඇති නට් එක බුරුල් කර මෝටරය ඉහළට ඔසවා යට නට් එක මේ ආකාරයට හොඳින් බුරුල් කරගන්න. ඉන්පසු මෝටරය පහතට වැටෙනසේ මේ ආකාරයට අතෑර උඩ නට් එක මදක් තද කර යට නට් එක හොඳින් තද කරගන්න. පැඩල් එක පාත් කළ විට නැවතත් ඉහළට පැමිණින්නේ නැත්නම් මෝටරයේ දකුණු පස ඇති මෙම බටර්ෆ්ලයි නට් එක තද කිරීම මගින් පැඩල් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මැෂින් එකේ යට ඇති මෙම ඇනය බුරුල් කර මෙම කොටස පොළවට ලම්බකව සිටිනසේ තබා නැවතත් ඇනය තද කරගන්න. දැන් මෙම කොටස මෙම සිදුරට දමා යට ඇති ඇනය තද කරගන්න. මෙම කොටසේ ඇති මෙම වීල් එක බෙල්ට් එකට කෙලින් සිටිනසේ වීල් එක බෙල්ට් එකට සෙන්ටිමීටර් භාගයක් පමණ දුරින් සිටින පරිදි මෙම කොටස වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට මේසයට සවි කරගන්න. එසේ සවි කිරීමේදී මෙම විවර දෙක මැද්දට වන පරිදි ඇන සවි කිරීමට වග බලා ගන්න. මෙම පින් කොටස හෑන්ඩ් වීල් එක යට දකුණු පස ඇති මෙම සිදුරට දමා
මේ ආකාරයට තද කරගන්න. ප්ලාස්ටික් ගාඩ් කොටසේ ඇති මෙම කුඩා ප්ලාස්ටික් කැබැල්ල ගලවා වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට මැෂින් එකට ඇතුල් කර මෙම එන ආධාරයෙන් සවි කරගන්න. මේ ආකාරයට එන හොඳින් තද කර කලින් ගලවාගත් ප්ලාස්ටික් කොටස නැවත සවි කරන්න. මෙම ප්ලාස්ටික් කොටස මැෂින් එකේ මෙම ස්ථානයට දමා පහලින් නැති සිදුර වැසෙන ආකාරයට මේ ආකාරයට ස්ථානගත කර වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට ස්කෘප්පු එන මගින් සවි කරගන්න. මෙම කොටස මැෂින් එකේ උඩ ඇති මෙම සිදුරට මේ ආකාරයට ආනතියක් සිටිනසේ සවි කරගන්න. ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකේ නට් එක මේ ආකාරයට ගලවාගෙන ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එක මේසයට දමා නට් එක යටින් මේ ආකාරයට තද කරගන්න. ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එක සමග ලැබෙන මෙම කොටසේ මෙම සිදුරු ඉහළට සිටින පරිදි මේ ආකාරයට ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකට දමා ගන්න. දැන් මෙම කොටස දමා එහි යට ඇණය හොඳින් තද කරගන්න. දැන් අප කලින් දමාගත් මෙම කොටස ඉහළටගෙන හොඳින් ඇණය තද කරගන්න. මෙම සුදු යකඩ පින්වල නට් එක ගලවාගෙන මෙම සිදුරු තුලට දමා නැවතත් නට් එක දමා ගන්න. ඒ ආකාරයට අනිත් සුදු යකඩ පින් එකත් කෙරවලේ ඇති සිදුරට දමා ගන්න. දැන් හොඳින් පින් දෙකේ නට් දෙක තද කරගන්න. ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකේ උඩ කොටස මේ ආකාරයට දමා මෙම ඇණය තද කරගන්න. මෙම කොටසේ මෙම පැත්ත මැෂින් එකේ ඉදිරියට පෙනෙන ආකාරයට මෙලෙස සවි කරගන්න.
वीडियो वे पेन्वा एति आकारेट मेम प्लास्टिक कोटस देकत स्पॉन्ज कोटस देकत मैं प्लास्टिक कोटस देखा सावी कर गन्ना।